අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. චීන ගුණවට ඩොලර් ලක්ෂ 68ක් ගෙවේ. චීන ගුණවට ඩොලර් ලක්ෂ 68ක් ගෙවේ. රටේ තියෙන්නේ අතලොස්සයි ඩොලර් ටික. මේ රටේ මිනිහා 60 දැකපු නැති, ගොවියා කළුද සුදු කියලා දන්නේ නැති අර චීනෙන් ගෙනාවයි කියන ගුණවකට ඊයේ මහ බැංකුව විසින් ඩොලර් ලක්ෂ 68ක් ගෙවනවා. කාගේ සල්ලිද මේ? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන ඒ රටේ තැලෙන පෙලෙන දුගී දුප්පත් අහිංසක මිනිහට හුස්ම ගන්න බැරි වෙන තරමක් බතු ගහලා 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 එකතු කරගත්තු සල්ලි වෙන්න පුළුවන් මෙව්වා. ඒ සල්ලි තමයි මේ. එහෙම නැත්නම් අන්නේ මේ රටේ ජීවත් වෙන්නට විදිහක් නැතුව කොහේ හෝ රටකට ගිහිල්ලා බැල මෙහෙවරකම් කරන ඒ රට විරුවගේ සල්ලි වෙන්නත් පුළුවන් මචං මෙව්වා. විශේෂයෙන්ම මේ මැදපරදිග ගත්තාම බොහෝ ගෘහ සේවිකාවෝ බොහෝ කම්කරුවෝ මේ කොල්ලෝ සමහර කම්පැනි වල කොල්ලෝ පාන්දර 4ට නැගිටින්න ඉන්නේ මචල්ලා. මේ සීතල කාලෙත් එහෙමයි. පාන්දර 4ට නැගිටලා තේ එකක් එක්ක කුබුස් එකක් කන්නේ මැදපරදිග බහුතරයක්. එහෙම කාලා බොහෝ ගෘහ සේවිකාවෝ රෑ 1-2 වෙනකම් වැඩ කරම බිජ්ජි 4ක් ඇතුලේ. එහෙමත් එහෙම වැඩ කරලා මාසේ අවසානට ගන්න තුට්ටු දෙක ලංකාවට ඩොලර් කරලා අරිනවා. අන්න එහෙම රටේ ආර්ථික ශක්තිමත් කරපු ඉතුරු කරපු ඒ සල්ලි ටික වෙන්නට පුළුවන් මේ ගෙවන්නේ. එහෙම වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ රටේ ගොවියා තමන්ගේ ලේක් 18 මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා කෘෂිකර්මාන්තය නගා සිටවලා කෘෂිකර්මෙන් හොයපු යම් ආදායමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ මම ඉපදුණු ලක්මෑණිගේ කෑල්ලක් කපලා කෙකුටස් වශයෙන් විකුණපු ඒ විකුණලා හොරකම් කරලා ඉතුරු වෙච්ච ඒ කොටසක් වෙන්නත් පුළුවන්. මේ ගුණාවකට මහමුදේ තිබ්බ ගුණාවකට ඩොලර් ලක්ෂ 68ක් ගෙවනවා. පුංචි සල්ලියක්ද පුංචි ඩොලර් සංඛ්‍යාවද මේ වෙද්දි අද ලෝකේ හැම රටකම බැලේ මෙහෙවරකම් කරනවා. ඔවුන් දනින් නෙමෙනවා තවත් ජාතියක් ගාව අපිට පස්සේ නිදහස ලැබිච්ච රටවල් අද අපට වඩා කොහෙද ඉන්නේ, කොච්චර දියුණු වෙලාද. හැබැයි අපේ රටේ ඔබේ අපේ තිබුණු වහල්භාවය නිසා, ගැටිභාවය නිසා, කඩේ යාම නිසා, පක්කලිකම නිසා, සුද්ධ සිංහලෙන් කියත අපේ තියෙන ඇත්තම මේ පක්කලිකම නිසා, ගැටිභාව නිසා තමයි අපිට කියලා වෙලා තියෙන්නේ. එවනම් ඔබට තෙරුවන් සරණයි. මොලේ බෑ දේවා මේව මෙහෙමම කියද්දී අර වහල් බ්ලේ තියෙන උඹලට රිදුනට කරන්න දෙයක් නැහැ. මොකද උඹලා ඉපදිලා තියෙන්නෙම උන්ගේ හිත් සනසන්න මිසක් උඹලා වෙනුවෙන්වත් උඹලගේ දරුවෝ වෙනුවෙන්වත් රටක් ඉතුරු කරන්න නෙමෙයි. උඹලා හැමදාම වහල් භාවය කරපල්ලා අපි උඹලගේ හිත් සනසන්නට සූදානම් නැහැ. ස්තුතියි.